ස්තුති ජනාධිපති නීතිච්ච රසික් සරුක් මහත්මයාණනි. මේ අවස්ථාවේදී අපි බලන්න ඕන සමස්ත රටම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත්වෙලා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්වෙනවා. එහිදී ජනතාවගේ ඉල්ලීමක් පරිදි එක අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණාම එම අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකලාපයන් විවේචනය නොකර ඔහුව වෙනත් ආකාරවලින් මේ ජනාධිපති තරගෙන් ඉවත් කරන්න උත්සාහ කරා. මෙරට සහ විදේශ අධිකරණවල පවා නඩු පවරලා ඒක කරන්න උත්සාහ කරා. ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා පස්සේ දැන් ජනමනස විකෘති කරලා ඒ ඡන්දදායකයාගේ මනස විකෘති කරලා එම ඡන්දය වළක්වාලීමේ කූට වෑයමක් මේ අවසාන දින කීපය තුළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙතෙන්දී ප්‍රජාතන්ත්‍රවාදී කියා ගන්නා අප හැම දෙනෙක්ම මතක තබා ගත යුතුයි, ප්‍රජාතන්ත්‍රවාදීව හැම ඡන්දදායකයෙකුටම තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා තියෙන අයිතිය ක්‍රියාත්මක කරන්න සත්‍ය ජනගත කිරීමේ ජන මනසට ලබා දීමේ යුතුකමක් තියෙනවා. එහෙම තියෙද්දී විවිධ මාධ්‍යයන් පාවිච්චි කරලා මේ අවස්ථාවේදී මෙම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව නැවත අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමස්ත ජනතාවටම පැහැදිලි විය යුතුයි. ඒ හැරෙන්න වෙන කිසිම කරුණක් ඔවුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කියන්න නැති හින්දා. ඒ නිසා තමයි කියන්න පුළුවන් එකම දේ ඔය ඇමරිකන් පුරවැසිභාවය. ඒකයි ඒ පාවිච්චි කරන්නේ. මම අවධානය යොමු කරන ඔබ සියලු දෙනාගෙම දැන් මේ පුරවැසිභාවයට අදාළව වරක ගරු අභියාචන අධිකරණ ඉදිරියට ගියා ඔවුන්. මොකක් කියලාද ගියේ? මේ ලංකාවේ පුරවැසිභාවය නිවැරදි පරිදි ලබාගෙන නැහැ කියන පදනම උඩ අංක CA writ application 425 of 2019 කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරා. ඒ ඉල්ලීමදී පැහැදිලි ලෙසම ගරු අධිකරණය විසින් එම පුරවැසිභාවය සනාථ කරනු ලැබුවා. ඉන්පස්සේ නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිවරණය උදෙසා. නාම යෝජනාවලදී ඔවුන්ට විරුද්ධ වෙන්න තිබ්බා. මේ වගේ කරුණු තිබ්බනම් විරුද්ධ වෙන්න තිබ්බා. එහෙම විරුද්ධ නොවි, එහෙම විරුද්ධ වෙලා ඒ යම් කිසි තීරණයක් මැතිවරණ කොමිසම විසින් ලබා දුන්නා නම් ඊට එරෙහිව ඉහළ අධිකරණයකට යෑම පවා අවස්ථාව තිබ්බා. එතකොට ගරු අභියාචන අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ගියේ නැහැ. එහෙම ගියේ නැත්තේ ඔවුන් සද්භාවයෙන්ම ඔවුන් හැබැයින්ම දන්නවා මේ පුරවැසිකම අහෝසි වෙලා තියෙන බව. දැන් එහෙම තියෙන වාතාවරණයක් තුළ නැවත අර මේ අවසාන ඡන්ද ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම අවසාන කළ යුතුව තියෙන එක අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්න දැන් උපවාසයකුත් ලෑස්ති කරලා මේ මඩ ප්‍රචාරත් දැන් යවමින් තියෙනවා. මං කියන්න කැමති දැන් මෙම ලේඛන මේ පුරවැසිභාවය අත්හැරීමට අදාළ ලේඛන නඩුවල මහජනතාවට ප්‍රවේශය තියෙන නඩුවල ගොනු වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ ඉඳලා ගොනු වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ජනාධිපති නීතිඥ අලි සබ්බේ මහත්මයා පෙන්වලා දුන්න ලේඛන අධිකරණවලත් තියෙනවා. අධිකරණවලට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉදිරිපත් කළා තියෙන ඔවුන් විසින්මයි. එහෙම තියෙද්දී ඒව ඔක්කොම යටපත් කළා, ඒව ඔක්කොම වසන් කළා මහජනතාවගෙන් මේ උත්සාහය දරනවා. මේවැනි උත්සාහයන් ඇත්තටම ජනතාව නොමග යවන නින්දිත උත්සාහයන්. මේවට සම්බන්ධ වෙන සියලු දෙනා ජනතාවට කරන්නේ ද්‍රෝහිකමක්. ඒ නිසා මම කියනවා දැන් ඔය මේ පුරවැසි භාවයේ අත්හැරීමේ සහතිකය අස්සම් කරලා තියෙන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිලිප් ජේ මහත්මී. ඔය රනිල් වික්‍රමසිංහට මංගල සමරවීරට කෝල් එකක් දාලා අහගන්න පුළුවන්. කවුරුත් උපවාස කරන්න යවන්න ඕනේ නැහැ. උපවාස කරනවා ගිනි තියාගෙන මැරෙනවා කියන කතන්දර කියන්න අහිංසක ස්වාමින් වහන්සේලා පොළඹවන්න අවශ්‍ය නැහැ. මේකේ සත්‍ය දැනගන්න පුළුවන් ඌන්ට. එක දුරකථන ඇමතුකමින් දැනගන්න පුළුවන්. අනෙක් අතට මේ ඉදිරිපත් කරලා තියෙන ලේඛන වංචනික ලේඛන නම් පිළිගන්න බැරි නම් පොලිසියට යන්න පුළුවන්.
පොලිසියට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඔහු වැරදි ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා කියලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒවා නොගෙන මෙහෙම මේ ආකාරයෙන් ජනතාව නොමග යවීම ජාතික අපරාධයක්, සමස්ත ජාතියටම කරන අපරාධයක්. ඒ නිසා මම කියනවා කරුණාකරලා මේවායින් වැළකී ඉන්න, විශේෂයෙන්ම මම ඉඟුරුවත්තේ සුමංගල ගරුතර ස්වාමීන් වහන්සේට කියා සිටිනවා, ඔබ වහන්සේට මේ ලේඛන බලා ගන්න පුළුවන්. මේ ලේඛන මේ ඔවුන් අතේ තියෙද්දී, ඔවුන් දැනගෙන ඉද්දී ඔබ වහන්සේව නොමග යවලා ඔය නිදහස් චතුරස්‍රයට ගෙනල්ලා ඔය උපවාසයක් කරන්න යොමු කරලා තියෙන්නේ. ඒ හින්දා කරුණාකරලා ස්වාමීන් වහන්ස මේ ලේඛන අපිට එවන්න පුළුවන්. ඔබ වහන්සේ ළඟට මේ ලේඛන තියෙනවා. ඒ හින්දා කරුණාකරලා ඔය උපවාසය අත්හරින්න. මොකද සත්‍ය පදනම් කරගෙන නෙවෙයි උපවාසය ඔබ වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ, ඔබ වහන්සේව නොමග යවීම මත. ඒ නිසා ඒ අනුව මම සමස්ත ජාතියෙම ඉල්ලා සිටිනවා, කරුණාකරලා ඇස්කම් අරගෙන තමන් මේ ක්‍රියාකලාපයන් හමුවේ, මේ පහත් ක්‍රියාකලාපයන් හමුවේ මනසවුල් නොකරගෙන අපි අපේ රට බේරා ගන්න ඕන මේ අවස්ථාව අපි බුද්ධිමත්ව කටයුතු කරමු කියලා. බොහොම ස්තුතියි.